19 ජනවාරි 24 වෙනිදා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපත්දී ප්‍රගතියේ අතුරුදහන් වී අවුරුදු 9ක් පිරීම වෙනුවෙන් මං කරපු යාදින්න අතරතුර මට සහ එතන හිටිය අයට හිරිහැර කළා. යම් පුද්ගලයෙක් පැමිණ යතුරුපැදියකින් සහ එතන මං යන්න පැමිණි ජීවිල් රථයේ රියදුරට කරදර කළා ඒ පොලිස් නිලධාරීන්. හැබැයි අර යතුරුපැදිකරුට එතන ඇවිල්ලා ඒ කාරණය ඉෂ්ට කරන්න ඒ අයට දුන්නා. ඒකට කිසිම බාධාවක් කළේ නෑ. මගේ සහ මාත් එක්ක හිටපු අපිට කරදර කරා ඒ ආදින කරන්න දෙන්නේ. ඒක සම්බන්ධව පෙබරවාරි මාසේ 15 වෙනිදා මම පොලිස්පතිතුමාට සහ පොලිස් කොමිසමට පැමිණිලි දෙකක් ඉදිරිපත් කළා මේ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. ආද පැමිණ කොටුව පොලිස් ස්ථානයට මගේ කඩු උත්තරේ ලබා දීලා මං ඔවුන්ගේ ඉල්ලා සිටියේ මෙම සිද්ධියට අදාළ එම පුද්ගලයා එම යතුරුපැදිකරු කැඳවලා එයා හොයාගෙන එයාට විරුද්ධව නීත්‍යානුකූල ක්‍රියා කරන්න කියලා. ඒ වගේම ත්‍රිවිල් රියදුරට තමන්ගේ රාජකාරිය කිරීමට බාධා කළ පොලිස් නිලධාරීන්ට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. දන්නවා පහුගිය කාලේ ප්‍රකීත් දුබායි ඉන්නවා කියලා මධ්‍යමාධ්‍යවරණයට ප්‍රකාශ කළා. මම ඒ සම්බන්ධව ක්‍රියාත්මක කරන්න මොනවහරි කියලා පොලිස් අපරාධ කොට්ටාසයට ගිහිල්ලා නැවත ඉල්ලීමක් කළා සහ පැමිණිල්ලක් කළා. තවමත් ඒ සම්බන්ධව කිසිම සාධනීය තොරතුරක් ලැබිලා නැහැ. ඒක සම්බන්ධව මේ ආණ්ඩුවත් විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේක තමන්ගේ බලයට පාවිච්චි කළා විතරයි දැන් එයාගේ බලය සඳහා හමුදාව පාවිච්චි කරනවා වගේ තමයි. ඊළඟට පත්වෙන අයත් මේ රටේ සිද්ධ වෙච්ච මාධ්‍යවේදීන්ට එරෙහිව කරපු අපරාධ තමන්ගේ බලය සඳහා පාවිච්චි කරා. ඒක තමයි මේ රටේ තියෙන යථාර්ථය. මං හිතන්නේ මාධ්‍යවේදීන්ගේ සමාජ සංවිධානවල වගකීමක් තියෙනවා යුක්තිෂ්ට කිරීම සඳහා ඒ වික්‍රීම් කරන මොහොතේදී ක්‍රියාත්මක කරන්න කොහොමද ඒ සඳහා මැදිහත් කරගන්නේ.